බර්ලිෂන් ලංකා ආයතනය නෙළුවට එන්නේ 2007 වර්ෂයේ. ඒකෙදි අපේ මූලික ඉලක්කයක් තමයි පවුල් 7000ක ජනතාවට පානීය ජලය බොන්න පුළුවන් වතුර ටික මිනිස්සුන්ට දෙන එක. මේ වර්ෂ 10 ඇතුළත කුඩා ජල ව්‍යාපෘති කීපයක් අපි නිම කරලා මිනිස්සුන්ට බාර දීලා තියෙනවා. ඒත් එක්කම තමයි අපිට මේ ව්‍යාපෘතිය විශේෂයෙන්ම HSBC ආයතනය සමග එකතු වෙලා මේ විශාල ව්‍යාපෘතිය නෙළුවට පැමිණෙන්නේ. මේ අය වතුර ගත්තේ පොඩි අලවල් වලින් එක්කොලේලා කාර්ලා ඒ වගේ තමයි වතුර ගත්තේ. ඒ වෙලාවේ තමයි මේ වර්ල්ඩ් විෂන් ආයතනෙත් එක්ක කතා කරලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මේ ගමට ගේන්නේ. දැන් ඉදිරියේ අපි ලොකු ව්‍යාප්තියක් බවට පත් කළා. ඊට දීර්ඝ කරන්න අදහසකුත් තියෙනවා. අපිට එන ආධාර ප්‍රතිපාදන අනුව තමයි අපි ඒක ඉදිරියට කරගෙන යන්න සැලසුම් සකස් කරගෙන යන්නේ. සරි නම් මේ වතුර තිබුණේ නැහැ කොහොමද රත්නගංගෙන් තමයි නාන්න කියන්නේ ඔක්කොම බොන්න වතුර අපි බෝට්ටුවක් තුන මාම කෙනෙක්ගේ මාමගේ බෝට්ටුවෙන් තමයි වතුර ගේන්න ගියේ ඒ වගේ තමයි අපි සෑහෙන දුක් විඳව වතුර වලට නම් ගංගැලුව නාන්නවා මුකුත් විදියන්නේ පොඩි ස්කෝලේ ආවගන්න කියන්නේ ළමයින්ට වතුර නැහැ රෙදි කෑලක් හොදගන්න කියන්නේ මඩ වතුර රෙදි හොදලා ස්කෝලේ යන්න බැහැනේ දැන් නම් ඉතින් අපර සතුටුයි වතුර ටික ගොඩම වතුර ඉතින් ඒක කියන්නේ කරන්නේ தண்ணிக்கு சரியான மாதிரி கஷ்டம் ரவு நேரத்தில் கூட தண்ணிக்கு பிள்ளைங்களுக்கு டொய்லெட் போகிறதாருந்தோம் அங்கே தொங்கலுக்கு போகணும் பட்டலைன்னு ஆற்றுலேருந்து தான் எடுத்துருந்தாங்க அதுலேயும் தண்ணி கலங்க தண்ணியாக தான் மிச்சமே வரும் ஒரு வேளை நாங்கள் மிச்ச நேரமாக குழந்தை 5 மணி 6 மணியை போல் குழந்தை எடுத்துக்கிட்டு வந்தோம்னா அன்றைக்கி எங்களுக்கு வந்து தண்ணியாயின்னு பிடிச்சி கலாய் தானே பிள்ளைங்க தான் தண்ணியாயின்னு பிடிச்சி வச்சோம் அதுங்க வேலை செய்யலை கை தவறி தண்ணி கொட்டு போட்டுருச்சுன்னா அவ்வளோதான் தண்ணி இல்லை தானே எங்களுக்கு அன்றைக்கி தண்ணி இல்லாமல் தான் இருக்கும் பட்டர் லைன் போட்டேன்னா எங்களுக்கு ரொம்ப சந்தோஷம் தான் வேல் வீசனில் வந்து மிச்சம் உதவி செஞ்சாங்க எங்களுக்கு டொய்லெட் கட்டி கொடுத்தாங்க டொய்லெட் இல்லாமல் இருந்துக்கி டொய்லெட் கட்டி கொடுத்தாங்க தண்ணி வசதியை தேடி கொடுத்தாங்க ரொம்ப சந்தோஷம் வேல் வீசனில் மிச்சம் உதவி செஞ்சுருக்காங்க වතුර ලැබුණ පස්සේ ඛනිජ ආරක්ෂක පැත්තෙන් පිරිසිදුකම් පැත්තෙන් ඒක ලොකු උදව්වක් වුණා. අපි වතුර ගිහිල්ලා ළමයි ගෙවල් වලට පිටක් කළා තමයි ටොයිලට් යන්න, ඒ කියන්නේ අත සෝදන් එන වතුර බොන්න ඔක්කොම ගේන්න ඕන. දැන් අර වතුර ලැබුණට පස්සේ අපිට මේ කටයුතු පාසලෙදිම සිදු කරගන්න පුළුවන් වෙනවා. ආදිශ්‍රීකයේ තියෙන දුෂ්කරම ගම්මානයක් වැසිකිළි නොමැති පවුල් සහ වැසිකිළි ඉදිකිරීමට ආර්ථික තත්ත්වයෙන් අපහසුතාවයේ ඉන්න ජනතාවට ඔවුන්ගේ වැසිකිළි ඉදිකිරීම ගැනීම සඳහායි වර්ල්ඩ් විෂන් ආයතනයේ මැදිහත් වෙලා මේ කටයුතු සිදු කරගෙන යනවා වැසිකිළි ඉදිකිරීම සනීපාරක්ෂකත්වයෙන් ඉදිකරන බවත් අපි නිරීක්ෂණය කරලා තියෙනවා වැසිකිළි ඉදිකිරීමේදී ජල මූලාශ්‍ර හා වැසිකිළි අතර තියෙන දුර පිළිබඳ සැලකිලිමත් වෙලා සනීපාරක්ෂක තත්ත්වයෙන් යුතු වැසිකිළියක් ඉදිකරලා පවතිනවා කලින් වතුර ගල්ුව තියෙනකොට ගොඩාක් දුර ඉඳලා වතුර උස්සන් එන්නේ. ලිටරට පොඩි පොඩි බාස්කට් කෙනා කියන එක අරන් එන්නේ. ඉඳට යන්න ඕනේ නාන්න. ගොඩාක් දුර. දැන් නෑ මදින් දෙන්නේ ජලම දෙයක් මිසෙලා කිසිනක් දෙන්නේ අපිට. ඕන දෙයක්ම ළඟම තියෙන දැන් නෑ හොඳට සතුටින් ඉන්න. ටොයිලට් එකේ තේම යනකොට ඉතින් සේර අපේ මේ සෙල්ප් දෙක දාගෙන යන්න දැන් නම් හොඳයි ලේසිද ගොඩක්ම ලේසි පාසලේ හරිය ඉන්න දෙමාපියන්ගෙත් හරියට වැසිකිළියක් ගෙවල් නැහැ. සමහරක් විට වල වැසිකිළි වගේ තමයි තියෙන්නේ. ඒවත් තියෙන ගෙවල් දෙක තුනකට එකක් වගේ. නෙළුව වේල් විෂන් ලංකා ආයතනය මගින්
ජලනල පද්ධතියක් ලබා දුන්නා. ඒ වගේම අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් ලබා දුන්නා. ඒවයි හොඳට ටයිල් කරලා වතුර තියෙනවා. ඒක නිසා දරුවන් පාසලට එන්න තියෙන ප්‍රියතාවය වැඩි. නෙළුව ප්‍රදේශලිකම් කාර්යාල කොට්ටාසේ පාසල් තියෙනවා 15. මේ ප්‍රදේශයේ ගහකොළ ආශ්‍රිත ප්‍රදේශයක් තමයි. නමුත් ඉස්සර වාගේ පිරිසුදු ජලය දොළවතුර වලින් එන්නේ නැහැ දැන්. වතු හරහා එන දොළවතුර වල පැහැදිලි අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙලා නම් මේ පාසල් වලින් එන වතුර වලින් 90%කට වැඩි ප්‍රමාණයක මිනිස් මල අපද්‍රව්‍ය සහිත ජලය පාවිච්චි කරන්නේ. ඒ අත බලනකොට පාසල් දරුවන්ට පානීය ජලය ලබා දීම ඉතාම වටිනා අගනා කාර්යයක් හැටියට සැලකන්න පුළුවන්.